रुचिर भंडार यूट्यूब चैनल इक्वसिटी सुहास रसिक जनता अतु समस्त लोकेट संबुद सरनाई कील पलम प्रार्थना करना लंकावेत लोकेम पेलने मे कोरोना वसंगत रोगी तात्व्यान हेकिता किमी मेलवी दूरी भूतव समस्त जनता जय सतुर सौभाग्य निदुक निरोगी भावे सलसेवाई प्रार्थना करन अद अप मे यूट्यूब चैनल हरहा असू दहसकट अधिक रसिक जनता आमंत्रणे करानट लभिम भाग्य वासीन सलकन मक्निसाद मे कोरोना वसंगते पीडावट पत्वी अति अपे जन हदवा सुपत् करानट गीत सह साहित्य युदागनट अपि बलापुरुत्तु वेन निसा बौद्ध दर्शने लोके ओनम केनकुट एहि रसे पहस निवीम दरन्नट पुलुवन् गीतेन इवन कार्य करन्नट पुलुवन्द कियला यमेक हितान्नट पुलुवन् हबै ए संदहा अपि उत्साह गन्न अपि परमादर्शे तमै आनन्देन प्रज्ञावट कियन संकल्पय इतिन ए पदनमे सिट मा बहु गीत रचना कर लिबेनो उबट दैन श्रवणे करान पुलवांग इवां गीत्या मे गीते पदनाम बेनी पेन सहा अमा निवन एकाबद किरीम मे ते माव पेन दो तक मट दिन हुंदाय अपी आहलम रसविंदी रुचिर भंडार
YouTube channel හා එකතු වෙ සිටින සුහාසක් ක්ලාසික ජනතාවෙනි ඔබට ආමන්ත්‍රණය කරන්නට ලැබීමමට වාසනාවක්සේ මං සැලකුවයි මුලින් සඳහන් කළා ඒ කොහොමද වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ මා සමාජයට යමක් කුමන හෝ ආකාරයකින් ලබා දී යුතුයයි විශ්වාස කරනවා ඒ අනුව මේ ගීතයේ ඒ සඳහා ඉවහල් කරගන්නට උත්සාහයක් ගත්තා ඒ අනුව මට පුළුවන්කම ලැබුණා සිංහල භාෂාවේ අයන්නේ සිට අක්යන්න දක්වා ගීත 50කට අධිකව රචනා කරන්න. මෙය එක පැත්තකින් භාෂාවක් පදනම් කරගෙන විභාෂාවේ සෑම අකුරකටම ගීත ලියා තියෙන එකම භාෂාව අපේ භාෂාව විය හැකියි කියන කාරණේ නිසා දෙරණ ආයතනයේ ලෝකයේ සහ ලෝකයා කියන වැඩසටහනේ මේ පොත පිළිබඳව යම් විස්තරයක් පැහැදිලි කිරීමක් කරන්නට යෙදුණි. මේ දැක්ක රුචිර බණ්ඩාර මහත්මයා මට ආමන්ත්‍රණය කළා කිව්වා මගේ ගීත ශ්‍රාවකයන් 80,000කට වඩා සිටිනවා. ඔබ වහන්සේගේ මේ වික්‍රමයට උත්සාහයට අපි සහාය වීමක් වශයෙන් මේ ප්‍රේක්ෂක ජනතාව මේ රසිකයන් අමතනට අවස්ථාවක් දෙන්නම් කියලා. අන්න ඒ මම වාසනාවක් වශයෙන් සලකනවා. මොකද මට එවන් අවස්ථාවක් ලැබුණ පළමු අවස්ථාව නිසා. ඉතින් ඒ නිසා මගේ ගෞරවේ, මගේ ප්‍රණාමේ, මගේ හෘදයාංගම ස්තුතිය රුචිර බණ්ඩාර මහත්මයාටත්, එතුමාගේ චැනලය හා එක්ව සිටින සමස්ත රසික ජනතාවටත් මා මේ මොහොතේදී පිරිනමන්නට කැමැතියි. ඒ අනුව ඔබ ශ්‍රවණය කළ ගීතේ ඇත්තටම බෞද්ධ සාහිත්‍යයේ කතා පුවතක්. ඔබ අහලා ඇති ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ සහ පුලවාලි තරුණියක් අතර සිදුවන ඒ කතාබහ පදනම් කරගෙන තමයි මේ ගීතේ රචනා වෙලා තියෙන්නේ. මේ පිළිබඳව ඉතාම ගීතයට අදාළ ਵਿਚාරයක් අපි විකසිත වී චැනලය හරහා සිද්ධ කරනවා. ඉතින් ඒ අහන්ද ශ්‍රවණය කරන්න අපි මේ 80,000කට වැඩි ප්‍රේක්ෂක රසික ජනතාවට අපි ආරාධනා කරනවා. ඒ තුල ඔබට යම්කිසි ගීතමේ අත්දැකීමක් අපි සමග බෙදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කොහොමද? සින්දු කියන සිංහල පොඩි පොත ගීත 50කට අධික රචනාවන්ගෙන් සමන්විත ගේ කාව්‍ය ග්‍රන්ථයක්. මෙය හැබැයි තවම ගීත බවට පත් කළා නැහැ. එය අපේ රටේ ජනතාවත් සමග එකතු වෙලා පොදු අත්දැකීමක් වශයෙන් තමයි සමාජයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට මේ ගීත පොතට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් දරුවන් සඳහා සුදුසු ග්‍රන්ථයක් වශයෙන් පිළිගත් බලපත්‍රයක් මට ලැබී තියෙනවා. ඒ අනුව මේ පොත ඉදිරියේදී සමාජගත කරනවා. ඒ වගේම තමයි මේ 50කට අධික ගීතත් ගේ කාව්‍යනුත් ගීත බවට පත් කරනවා. එහිදී මේ පවතින සම්ප්‍රදායට ටිකක් බැහැරව ගීතය ගීතයක් වෙන්නට පෙර රචනාවක් වශයෙන් තියදී අපි ਵਿਚාරයකට ලක් කරනවා. එහිදී ඔබ වැනි රසික ජනතාවකට ඒ සඳහා යම් කිසි අදහස් අපට ලබා දෙන්න පුළුවන්. අපි ගීතයේ අදහස සරලව ਵਿਚාරය කරනවා. එතකොට එය අහලා බලලා ඔබට හිතෙන්නට පුළුවන් ඔබට හොඳ රසවින්දනයක් තියෙනවා. හොඳ කනක් තියෙනවා ගීතයේ සංගීතයේ පද රචනයේ වැනි දේවල් ග්‍රහණය කරගන්න. ඉතින් ඒ තුල ඔබට යම් අදහසක් දෙන්නට පුළුවන් මේ විදිහට. මේ ගීතයේ පදවලට ගැලපෙන්නේ මෙන්න මේ විදිහ හඬ අපේ රටේ විවිධ පරාසයන් තුල ගීත ගායනා කරන සුවිශේෂී ගායක ගායිකාවෝ ඉන්නවා. දරු දැරියෝ ඉඳන් වැඩිහිටියන් දක්වා ප්‍රවීණයන් දක්වා. ඉතින් ඒයින් වඩා සුදුසු මේ හඬයි කියලා ඔබට අප අදහසක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි රෝණ විරසිංහ මහත්මයා වැනි ප්‍රවීණ සංගීත වේදින්ගේ හිත අද නව ගීත තනු නිර්මාණය කරන සංගීත වේදින් ඉන්නවා. ඔහුගේ මෙන්න මේට යම්කිසි තනුවක් සුදුසුයි කියලා ඔබට අදහසක් දෙන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා අපේ සාම්ප්‍රදායික නාද රටාවන් යොදා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඔරියන්ටල් දේශීය සංගීතයේ එහෙම නැත්නම් අපේ බටහිර සංගීතයේ මිශ්‍රණයක් වශයෙන් මෙන්න මේ ගීත ආභාෂයේ මේට යොදාගත්තොත් වඩා හොඳයි වගේ අදහස් ඔබට අපවිත දෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් මේ ගීත 50 සමගම ඔබට එකතු වෙන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා අපි ආරාධනා කරනවා නැවතත් අපේ YouTube channel විකසිත වී
කැනලිය සමග එකතු වෙන්න. එකතු වෙලා අපි මේ අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරගමු. ඒ තුලින් මේ පුංචි රටෙන් ලෝකයට නවමු අත්දැකීම නවමු ගීතාවලිය අපි ප්‍රදානය කරමු. ඒ අවස්ථාවට ඔබගේ දායකත්වය සහභාගීත්වය නැවතත් බොහොම ඕනකමින් අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් රුචිර බණ්ඩාර YouTube චැනලේ සුහස රසික ජනතාවට මෙවැනි අවස්ථාවක් ලබා දුන් රුචිර බණ්ඩාර මහත්මයාට මාගේ හෘදයාංගම